2022 ඒ වෙලාවේ රට කරපු නායකයන්ට තවදුරටත් රට කරගෙන යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. ඇතිවෙච්ච විවිධ හිඟතාවයන් නිසා මහ ජනතාව පාරට ඒ බැහැලා හිටපු අය අපි දැක්කා. ඒ බැහැලා හිටියේ මේ පල්ලෙහාමයි නෙමෙයි. හැබැයි එන්නේ මේ තත්ත්වේ වර්ධනය වෙනකොට ඊටත් වඩා වෙනස් පිළිස් එකතු වෙන්න පටන් ගත්තා. ඒ ආරම්භයේදී ඔකට කිව්වේ මොකද්ද? ආදරය අරගලේ. අවසානයේ මේක ආදරය අරගලේ නෙමෙයි මරණයේ අරගලේ දක්වා තල්ලුනේ. පැය 3-4ක් ඇතුළත කොහොමද මුළු රටේම එක විට පෙට්‍රල් තිබුණ නැහැ, භූමි තෙල් තිබුණ නැහැ. කෙවල් 80 ගණනක් ගිනිගා. අපි එන්න වඩා සාමකාමී දේශපාලනයක් රටේ බලාපොරොත්තු වෙන රෝණ විජය මහත්තයා නායක හැටියට ඒ කාලේ ඒ ජනතාන්ති කරුණේ පැහැදිලි කිරීම උනේ රටේ මොකද්ද? ඉන්දියන් හමුදාව ආවේ මෙන්න වයින්න කිව්වා. ඉන්දියන් ආක්‍රමණයක් කියලා කිව්වා. ඉතින් එහෙම කියලා නිර්මාණය කරගත්ත අරගලේ ඒ සන්නත් අරගලේ මොකද උනේ අවසානයේ? ශ්‍රී ලංකාව රට විනාශ කරා. පියවරෙන් පියවර පහළට වැටුණේ ජනතා මාතරේ ප්‍රතික්ෂේප වෙන ක්‍රියාමාර්ග දෙකකින් ගත්තා. ඉතිහාසයේ වරක් නෙමෙයි දෙවරක්ම ජනතාන්ති කරන ආයුධ දැරුවා. ඒ දෙවරම වැරදි අරගලෙන් කරේ. හැබැයි 2022 මොකද උනේ? නැවත ඒ සංගමලිය වලලා දැමුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය ඒ ප්‍රචණ්ඩත්වය නැවත එළියට ආවා. මෙහෙම අතර ගත්තා යම් මොහොතක ප්‍රජාතන්ත්‍ර කරුණ. ඒගොල්ලෝ ගේ පළමීම මත තමයි ගොඩක් දේවල් සිද්ධ වුණේ. මේක තමයි ඇත්ත. මේ ඇත්ත කියන්න ඕන.